ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා නොවැම්බර් 30ට පෙර ඇතුම් කළ හැකි. මම මේ වෙලාව එක කාරණාවක් මතක් කරන්න කැමතියි. අපේ රටේ ක්‍රීඩාව තියෙන තැන. දැන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන විතරයිනේ අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ. අපේ රටේ ක්‍රීඩාව ගත්තොත් ක්‍රීඩා ශාස්ත්‍රයේ තුල තව සහයෝගය දීපු ක්‍රීඩා කීයක් තියෙනවද? මම අද කැමති අපේ රටේ මේ දවස්වල ලෝක කුසලාන පාපන්දු ලෝක කුසලාන යන වෙලාවේ අපේ රටේ පාපන්දු තියෙන තැන ගැන කතා කරන්න. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව අපේ රටේ පාපන්දු තියෙන්නේ 207 වෙනි ස්ථානයේ කරු කතානායකතුමනි. මේ 207 වෙනි ස්ථානයේ තියෙන අපේ රටට යටින් ඉන්නේ බ්‍රිටිෂ් අයිලන්ඩ් එක. ඒකේ ඉන්නේ ජනතාව 30,000යි. ඒතර ඇංගෝලියාව ජනතාව 15,000යි. ඒ වගේම 211 වෙනි ස්ථානයේ සැන් මරිනෝ 34,000යි. ඒ කියන්නේ ලක්ෂයකට අඩු ජනතාව ඉන්න රටවල් තමයි මේ අපිට යටින් ඉන්නේ. අපි අද 207 වෙනි තැනේ ඉන්නේ. හැබැයි අපේ රටේ පාපන්දු වෙනුවෙන් පහුගිය කාල සීමාවේ අමාත්‍යාංශයේ හොඳ හොඳ සෙල්ලම් ටිකක් වෙලා තියෙනවා. දැන් මේ වාර්ෂිකව පාපන්දු ක්‍රීඩාව නංවන්න අපේ රටේ පාපන්දු සම්මේලනයේ වෙනුවෙන් ක්‍රීඩාවට ඒ අවශ්‍ය හයිය දෙන්න මුදල් ලැබෙන ආසියානු පාපන්දු සම්මේලනයේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ වාර්ෂික මූල්‍ය ප්‍රදානයක් නම් වෙනවා මේ රටේ පාපන්දු සංවර්ධනය වෙනුවෙන්. ඒක ඩොලර් ගිණුමකට හම්බ වෙන්නේ. ඒක ඩොලර් account එකක් අපේ රටේ පාපන්දු සංගමයේ තියෙනවා. හැබැයි පහුගිය අවුරුදු එකමාරක දෙකක කාලය තුල සිදුවෙච්ච දේවල් වලට මම දැන් ක්‍රීඩා මිත්‍රලාට උත්තර දෙන්නත් බෑ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.